හැමෝටම ලංකාව සෑම සේත්‍රයකම තිබෙන දෝෂිත්‍රකයාවගේම ඒවට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ඒවන් නැවත නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව විද්‍යාත්මක පැහැදිලිකිරීම සමඟ මම දිනපතා ඔබට එක වීඩියෝ බැගින් අරගෙන එනවා. මේ කිසිම වීඩියෝකින් මම කිසි කෙනෙකුට මඩ ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. හැබැයි වැරදි කරලා තියෙන පුද්ගලයන්ට සාක්ෂි සහිතව නම් ගම් කියන්න මම බය වෙන්නේ නැහැ කිසිසේත්ම. මට නඩු දැම්මත් අධිකරණයට ගිහලා මට දිනන්න පුළුවන් විදිහට අවශ්‍ය සාක්ෂි තියාගෙන තමයි මම හැම වීඩියෝ එකක්ම ඔබට ඉදිරිපත් කරන්නේ. දෙවියන් සහිත වූ ලෝකයාට එකම පිහිටුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නැමැති නෙළුම් මිලට රාජහංසයෙකු වැනි වූ හික්මේ උතු ජනයා නැමැති කුමුදුවිල පුබුදු කරන්නා වූ චන්ද්‍රයා වැනි වූ අඩසදමෙන් උතුම් රූපයකින් විරාජමාන වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රීජන්ත ධාතුන් වහන්සේ මනාකොට වන්දනා කරන්නට අතිගරු ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ඊයේ කටයුතු කරා. අපේ ලාංකික ඉතිහාසයට ගියාට පස්සේ ශ්‍රී ලංකාවේ රජවරු පවා දළදා වහන්සේට පුද සත්කාර කරමින් තමයි මේ රට පාලනය කරේ. එදා රජුට අයත්ලා තිබුණු දන්ත දාසුන් වහන්සේ වර්තමාන භාරකරුවන්නේ ජනාධිපතිවරු. අතීතය එහෙම තිබ්බට දැන් වෙනස් වෙලා තිනවා. විහාර දේවාල ගම් පනතෙන් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ජනාධිපතිවරයාට තමයි සියලු බලතර පැවරලා තින්නේ. ඒ අනුව දන්ත දාතුන් වහන්සේගෙත් ඉහළම භාරකරු වෙන්නේ කවුරු ඡන්දෙන් පත් වුණත් මොන හාමුදුරුවරු දන්ත දාහන්ස වහන්සේ රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරත් ඉහළම භාරකාරයා වෙන්නේ ජනාධිපතිවරයා. එතකොට ඔහු වැඩ භාර අරගෙන ඉතාම හොඳයි දන්ත දාතුන් වහන්සේ ගිහිල්ලා වැඳ පුදාගෙන ආවා. හැබැයි වැඩ භාරගෙන මේ මහනුවරට ගිහිල්ලා වන්දනාමාන කරන අවස්ථාවේ අපිට ලැබුණ වීඩියෝ සහ ඡායාරූපවල හැටියෙදි අපි දැක්කා අනුරකුමාර දිසානායක මහත්මයා වට කරගෙන ඉන්නවා සද්දන්ත කුලයේ දූෂිත කණ්ඩායමක්. හොරු ටිකක්, වංචනිකයෝ ටිකක්. කවුද මේ හොරු? මගේ අද වීඩියෝ මම ඔබට කතා කරන්නේ ඒ පිළිබඳවයි. දළදා සිරිත පූජාවලිය දාටා ධාතු චාරිත්‍ර ආදී පොතපත තුළ මේ ශ්‍රීමත් දළදා වහන්සේ ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා. ඒ වගේම ලක්දිගවට ඔල අපේ ශ්‍රී ලංකාවට එල්ල වුණ විවිධ සතුරු ආක්‍රමණවලදී දනසා වහන්සේගේ ආරක්ෂාව පතා විවිධ ස්ථානවලට දන්ත ධාතුන් වහන්සේ රැගෙන ගිය ආකාරය, ඒ වගේම කඩ කරන්නේ නැතුව නොකඩවා පූජා පවත්වපු ආකාරය පිළිබඳව පොත්පත්වල ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම පසු කාලීනව ලියවුණු දළදා සිරිත පූජාවලිය ආදී පොත්පත්වල තමයි ඔය පිළිබඳව සඳහන් වෙන්නේ. දළදා සිරිත දළදා සාහිත්‍යයේ විශිෂ්ටම කෘතිය විදිහට තමයි සැලකෙන්නේ. මහනුවර තෙන්කඩගල වැඩ සිටින මේ වාම ශ්‍රී දළදා වහන්සේ ලෝක බෞද්ධයාගේ පරම පූජනීය වස්තුවක්. ලක්දිව කිත්තිරි මෙවන් රාජකලයේ කලිඟු රටේ ඒ රජු යුද්ධයෙන් පැරදිලා රජුගේ දියණිය වුණ හේමමාලා, අපි කවුරුත් දන්න හේමමාලා කුමරිය දන්ත කුමරු සමග බමුණු වෙස් අරගෙන ලක්දිවට පලා ආවා. එතකොට අනුරාධපුරයේ ඉසුරු මුනිය වෙත තමයි මේ දළදා වහන්සේ රැගෙන ආවා කියලා පොතපතේ සඳහන් වෙන්නේ. මේ පින්බර හේමමාලා කුමරිය බ්‍රහම සද්ධා භක්තියෙන් තමන්ගේ අපි කියන්නේ අර හිසේ කෙස් හතරේ සංගවාගෙන තමයි මේ දළදා වහන්සේ ලංකාවට වඩම්මවගෙන එන්නේ. එතකොට ඒ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීම උදෙසා තමයි ඒක කරලා තියෙන්නේ. ඒ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ අදත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඒ දළදා කරඬුවේ විරාජමානව බැබළෙනවා කියලා අපි විශ්වාස කරනවා. විශ්වාසයෙන් තමයි අපි දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවට යන්නේ. හැබැයි ඒ කතාව එහෙම වුණත් මේ දන්ත ධාතුන් වහන්සේ හරි වෙනත් දන්ත ධාතුන් වහන්සේ නමක් හරි ජපානයට විකුණුවා කියලා සමහර සාක්ෂිවලදී අපට හම්බ වෙනවා. ඒ වැඩි කාලක නෙවෙයි, ඔය වර්තමාන දේවර්ණ නිල මේවරයා වන නිලංග දෑලගේ මේ කාලය තුළ එක සිද්ධ වුණා කියලා තමයි සමහර සාක්ෂිවල සඳහන් වෙන්නේ. ඒක පොතපතේ සඳහන් නැහැ, ප්‍රසිද්ධ සාක්ෂිවල ප්‍රසිද්ධ ලේඛනවල එහෙම සඳහන් වෙනවා. ඒ වගේම මේ දළදා මාලිගාවේ සිවිල් පාලකයෝ විදියට ඉන්න මේගොල්ලෝ වගේම විතරක් නෙමෙයි දුස්සීල භික්ෂූන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ආගමික ස්ථානයට නැත්නම් මේ පන්සලට දැඩි අගෞරවයක් වෙන විදියට. මම ඊට කලින් මේවා ප්‍රසිද්ධියේම පැහැදිලි කරලා තිනවා. රූපහන් නාලිකාවල වැඩසටහන් වලදී පවා මම ප්‍රසිද්ධියේම මේ ගැන පැහැදිලි කරලා තිනවා. විශේෂයෙන්ම TNL රූපහණියේ පැයක වැඩසටහනකදී මම සාක්ෂි සහිතව මේවා අනාවරණය කරලා තිනවා. මේ මාලිගාව සිටින පාලකයන්ට තිබෙන චෝදනා විශාල ප්‍රමාණයක් තිනවා. අපි දැක්ක මේ දූෂිත
නඩේ ප්‍රධානයා දෙවට නිලමේවරයා ඉතාම සතුටින් අනුකුමාර සනායක මහතා සමඟ පොටෝ එකට ඉන්නවා. ඉතින් ආස ඇතිනේ රටේ ජනාධිපතිවරයානේ. ඉතින් ජනාධිපතිවරයාත් එක්ක කවුද ෆොටෝ එකක් ගන්න කැමති වෙන්නේ නේද? හැබැයි මේ ෆොටෝ ගැනිල්ල මේ පෙනී සිටිලි යට ඇතුලේ වෙන වෙන ගනුදෙනු වෙන වෙන කතා නැතුව ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ ජනාධිපති අනුකුමාර දිසානායක මහත්තයා හැටි ගියාට පස්සේ මොන විදියක වුණත් මේ නිලමේවරයා හොරෙක් වුණත් අක්කඩියෙක් වුණත් අපි කෙලින්ම කියනවා හොරා කියලා. එතකොට ඔහු ඒ භාරකාරය වෙදින අනුකුමාර දිසානායක මහත්මයා මේ ගිය වෙලාව එතනට යන්න එපා මේ රටේ ජනාධිපතිවරයානේ. හැබැයි ඔහුගේ වංචා දෝෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ දන්න දේවලුත් ඇති නොදන්න දේවලුත් ඇති. මම ටිකක් ඔබට පැහැදිලි කරන්න පුළුවන් තරම් ඉක්මනට වීඩියෝ එක කරන්න ඕන හින්දා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් නැත්නම් බෞද්ධ ජනතාවට අයත් ඉඩකඩම් නීති විරෝධී ලෙස විකිණීම, නිලමේවරයා ලෙස පත්වීම සඳහා භික්ෂූන්ට නිලමෙලාට, එවාගේම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීම, එවාගේම දළදා මාලිගාවට හම්බ වෙන ගෞරවය උන්වහන්සේට දෙන ගෞරවය මත ලබා දෙන යම් යම් ප්‍රධානයන් වංචනික විදියට විකිණීම, භාවිතා කිරීම, අස්ථානගත කිරීම, දළදා මාලිගාවට අයත් රජයේ ගිණුමෙන් ගිණුමොලේ නීති විරෝධී විදියට අනවසරයෙන් මුදල් ලබා ගැනීම, බෞද්ධ කඩයුතු කොමරදාස ජනරාලවරුන් වගේ කට්ටිය ඒගොල්ලන්ට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ග නොගැනීම, රජයේ සේවකයනුත් මේ දළදා මාලිගාවෙන් අරගෙන තිනවා වැටුප් අරගෙන තිනවා, එවැගේම ඔහුගේ පෞද්ගලික වාහන ආදී නඩත්තු කරාම වෙනුවෙන් මහනුවර දළදා මාලිගාවේ මුදල් භාවිතා කරලා තිනවා, ඔහුගේ කම්පැනි වලට පඩිගෙවන්න පවා මේ මුදල් භාවිතා කරලා තිනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේවා අපි කිව්වට අපි ළඟ සාක්ෂි තිබට කවුරුත් මේ හොයන්නේ නැහනේ, කවුරුත් හොයන්න එපා. ඉතින් මාලිගාවට අයති දේපල හොර රහසෙම විකුණලා තිනවා. එවැගේම මේ මාලිගාව ඉන්න ජඩ මාධ්‍ය ඒකකයක්. මේ ජඩ මාධ්‍ය ඒකකයේ ඉන්න වැඩ කරන මිනිස්සු, වැඩ කරන කට්ටිය ඉතාම ත්‍රාඩ විදිහට මිනිස්සුන්ට කරදර වෙන ආකාරයට තමයි පෙරහැර කාලයට පවා මේ කණ්ඩායම් කටයුතු කරන්නේ. එතකොට මේ ඒ වෙනුවෙන් බෞද්ධ ජනතාවට අයත් නැත්නම් රජයට අයත් විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන් නාස්ති කරලා තියෙනවා මේ මාධ්‍ය ආයතනය හරහා. ඒ වගේම මේ ආගමික ස්ථානින් නැත්නම් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයිති සමහර ස්ථාන ව්‍යාපාර විදියට ලියාපදිංචි කරලා කම්පැනි විදියට පවත්වාගෙන යනවා ලාභ ලබන ආයතන විදියට. එතකොට දෝෂිත රාජ්‍ය නිලධාරීන් මේවයි අධ්‍යක්ෂකවරු බවට පත් කරලා තිනවා. ඔවුන් වැටුප් ගන්නවා, ආණ්ඩුවනුත් වැටුප් ගන්නවා, දළදා මාලිගානුත් වැටුප් අරගෙන තිනවා. ඒ වගේම මේ දේවඩ නිලමේවරයාට විරුද්ධව FCID 33/2015 B ඒ වගේ 33/2015 වගේම අධිකරණයේ නඩු අංකය B 34-983 අංක කියන මෙන්න මේ අංකය යටතේ මූල්‍ය අපරාධ නඩුවක් පවරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔය FCID කියන අංශය විසින්. හැබැයි ඒ චෝදනාව නැත්නම් ඒ නඩුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම ඉවත් කරගෙන තිනවා. මේ වෙද්දි මේ සිද්ධිය මම අනාවරණය කරනවත් එක්කම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට තිබෙන මේ සාක්ෂි සහිතව තියෙන මේ නඩුව ඉවත් කරගන්නේ. එතකොට මේ මූල්‍ය අපරාධ නඩුව ඇතුලේ විශේෂයෙන්ම මිනිමැරුම් චෝදනා වෙනම තියෙනවා. ඒ වගේම කෝටි 26ක් වන මියන්මාරයට අයත් අලියෙක් වංචා කිරීම, නිදන්න හැරීම, අලියතුන් හොරකම් කිරීම, රත්තරන් බුදුපිළිම අතුරුදහන් කිරීම වගේ චෝදනා රාශියක් තියෙනවා. ඒ අතරේම තියෙන විශේෂත්වය තමයි දැන් සාක්ෂි කල්යන්න සාක්ෂි නැති වෙනවා. ඔහුට විරුද්ධව මිනිමැරුම් චෝදනාවකුත් තියෙනවා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිදිද කියලා මම මීට කලින් ප්‍රසිද්ධිය අහලා තිනවා. දැන් ඔය අපි මිනිමැරුම් චෝදනා තියෙනවා කියලා දිගින් දිකටම කියද්දි ඒ ගන්න උන ක්‍රියාමාර්ග තවමත් අරගන්න බැරිලා දෙන හැබැයි සමහර විට අර මිනිමැරුම් මංකොල්ල කෑම මාංශයක් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඕන එක හොයාගෙන යනවද කියන එක අපි දන්නේ නැහැ. සමහර විට හොයනවා ඇති, හැම හොයනවා නම් හොඳයි. කොහොම නමුත් මේ විශේෂත්වය තමයි මේ මම ඔය මිනිමැරුම් චෝදනාව සම්බන්ධව සහිතව මේ මම ඔබට පැහැදිලි කරපු මේ සියලුම වංචා දෝෂණ අක්‍රමිකතා පිළිබඳව අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට යොමු කරන්න මීට අවුරුදු 3කට කලින්. හැබැයි මම එක් අවස්ථාවක් අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. තව අවස්ථා කීපයක් මට එන්න කියලා වුන් කැඳවීමක් කරා. හැබැයි මට ඒ අවස්ථාවල යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි මේ වෙද්දි ඒ පැමිණිල්ල යට ගහන්න අවශ්‍ය කටයුතු සියල්ල අපරාධ පරිසර දෙපාර්තමේන්තුවෙන් සිද්ධ කළා ඉවරයි. ඉතින් නිසිකියා මාර්ග ගන්න නැත්නම් ඉතින් අපි මොනව කරන්නද? අපිට තියෙන්නේ හඬනා ගන්න කියන්න පෙන්නලා දෙන්න විතරයි. ඒ වගේම මේවා පොලිසියෙන් කරන්න නැති වෙන හේතු තියෙනවා. ඒක තමයි මේ සමහර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පවා යැපෙන්නේ මේ නිලමෙලාගේ සල්ලි නිලමෙලා කියන්නේ මේ දළදා මාලිගාවට අර
පණ්ඩුරු විදියට හම්බෙන සල්ලි වලින් තමයි සමහර පොලිස් නිලධාරීන් පවයි යැපෙන්නේ. රාජ්‍ය නිලධාරීන් යැපෙන්නේ ඒවයි. ඉතින් කොහොමද ක්‍රියාමාර්ග ගන්නෙ? දේශපාලඥයනොත් ඉන්නවා මේගොල්ලන්ගෙන් යැපෙන කට්ටිය මේ දෝෂිත මුදල් වලින්. ඒ වගේම ඊයේ අනුර කුමාර දිසානායක මහත්මයා මහනුවර සී දළදා මාලිගාවට පැමිණි වෙලෙත් මාලිගාවේ හිටපු ත්‍රාඩ අසික්කිත කැමරාකරුවන් රටේ ලියාපදිංචි මාධ්‍ය වේදින්ට තර්ජනය කරලා තිබුණා. ඊයේ අනුර කුමාර දිසානායක මහත්මයා මහනුවර සී දළදා මාලිගාවට පැමිණි වෙලෙත් මාලිගාවේ ත්‍රාඩ අසික්කිත කැමරාකරුවන් රටේ ලියාපදිංචි මාධ්‍ය වේදින්ට තර්ජනය කරලා තිබුණා. ඔය නිලමේ තමන්ට නම්ම ගන්න බැරි මාධ්‍ය වේදින්ට බනින්නේ ඔය සරණව කැහැපට ගහගෙන ඇවිල්ලා උසගෙන ඇවිල්ලා තමයි බනින්නේ. ඒ බනින වීඩියෝ දර්ශනත් විශේෂයෙන්ම අපේ ආයතනයේ සතුව තියෙනවා. අර පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාර වුණානේ මංගල කිංකිණි සැනගලියක් පිළිබඳව කේස් එකක් සිද්ධියක්. හැබැයි පොලිසිය විමර්ශනයක් කරනවා කියලා කිව්වට තාමත් ඒක විමර්ශනයක් කළා නෑ නේද? ඒකට මොකද උනේ? ඒකත් යට ගහලා වගේ කියලා තමයි මට හිතෙන්නේ. අපි පොඩ්ඩක් හොයලා බලුවට පස්සේ එක්තරා හාමුදුරු කෙනෙක් පොලිසියට කැඳවන්න ඕනේ කියලා කියනවා. ඒ හාමුදුරුවෝ තාම කැඳව ගන්න බැරි වෙලා හරි රට ගිහිල්ලා හරි කියන කතාවක් තමයි කියන්නේ. ඉතින් ඒක අපේ වන්දනන කියනවාද කියන එක දන්නේ නෑ. හැබැයි ලැජ්ජ වෙන්න ඕන. පොලිසියට චෝදනාව ඇවිල්ලා තියෙද්දිත් පොලිසිය මේක කරන්න නැති එක පිළිබඳව දැන් මේවා ගැන විමර්ශනය කරන්න විමර්ශන ඉක්මන් කරන්න කියලා අනුර කුමාර දිසානායක මහත්මයාට කියන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෝගයක් දෙන්න පුළුවන්. මේවා හොයන්න මාස ගණන් යන්නේ නැහැ. මොකද මේවා ඔක්කොම සාක්ෂි තියෙන දේවල්. අලුතෙන් හදන්න දෙයක් නැහැ. අලුතෙන් හොයන්න දෙයක් නැහැ. තියෙන්නේ ලේඛන සාක්ෂි තියෙනවා. කවුරුත් දන්නවා ලේඛන සාක්ෂි කියලා කියන්නේ බිඳහෙලන්න බැරි ඒවා. ඒ වගේම වාචික සාක්ෂි ගණනාවක් තියෙනවා මේ විදිහින්. එන්න අපි ළඟට අපි දෙන්නම් අවශ්‍ය සාක්ෂි. මේ මාව ගෙන්නන්න එපා ඔය CID එකට. ඔක CID එකෙන් එන්න අපි ගාවට. රජයේ වගකීම තමයි රජයේ විදිහට පොලිසිය වගකීම තමයි ඒව හොයන එක, අධිකරණයට වාර්තා කරන එක. අවශ්‍ය නම් අපි සාක්ෂි දෙන්න උසාවියට එන්න. නමුත් විමර්ශනයට අවශ්‍ය සහය අවශ්‍යයි නම් එන්න මා ළඟට. මම ඔබ ළඟට එන්න අකමැතියි. මොකද හේතුව අපරාධ පරිසර දෙපාර්තමේන්තුව කියන මේ වචනේ ඇහෙනකොට තියෙන්නේ මහා කලකිරිල්ලක්. මොකද මාව අරගෙන ගිය CID එකේ නිකම් බොරුවට නේ ඉන්න පොඩි කලකිරිල්ලක් තියෙනවා. මොකද මේ අපේ ගෙදර ඇයටත් ගෙදර කට්ටියත් හිර කරලා තියෙන අපරාධ පරිසර දෙපාර්තමේන්තුවෙන් දැවැන්ත අපරාධයක් කරා මගේ ගෙදර මිනිසුන්ට. ඒක නිසා මම හරිම අකමැති ස්ථානයක් තමයි අපරාධ පරිසර දෙපාර්තමේන්තුව කියලා කියන්නේ. ඒතකොට දෙපාර්තමේන්තුව ඔය විදිහට නෙවෙයි අපි එතන දොස් කියන්න වෙන්නේ ඒ නිලධාරීන්ට. කොහොම වුණත් මේවා කරන්න මේ ආණ්ඩුවක් පත්තනකම් ඉන්න අවශ්‍ය නැහැනේ. නව ලේකම්තුමාට පුළුවන් ඉක්මනින් විමර්ශන ආරම්භ කරන්න කියලා කියන්නේ. දැන් ඔහු අත්තරංගුඩ අරගෙන රිමාන්ඩ් කරන්නේ නැතුව විමර්ශනයක් කරන්න බෑ. මොකද ඔහු රාජකාරිය කරද්දී කොහොමද මූල්‍ය වංචා දෝෂණ තියනවා කියලා කියන්නේ ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඔහුගේ වැඩ තහනම් කරන්න බෞද්ධ කරස කොමසාරිස් ජනරාල්වරයාට ඒ සම්පූර්ණ වගකීම තියෙනවා. ඒතර අධිකරණය විමර්ශනය බෞද්ධ කරස කොමසාරිස් ජනරාල්වරයාගේ පැත්තෙන් තියෙන වෙනම කතාවක්. අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ පැත්තෙන් තියෙන තව කතාවක්. අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා ඔහු අත්තරංගුඩ ගන්න. ඔහු අත්තරංගුඩ ගත්තට පස්සේ බෞද්ධ කරස කොමසාරිස් ජනරාල්වරයා දැනගන්න ඕනේ වැඩ තහනම් කරන්න. මේක කරන්න මේ අලුත් රජයක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. අපි හිටපු ජනාධිපතිවරු දෙන්නෙකුට මේ ගැන කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මම කිව්වා මේක රටට හොඳ නැහැ. මේ සම්බන්ධ විමර්ශනය කරන්න කියලා. හැබැයි ඊගාව පාර පැහැරටවත් උට ඉන්න හම්බුන්නේ නැහැ. ඔහුට යන්න සිද්ධ වුණා. මේ අද රටනොත් පලා ගිය ජනාධිපතිවරේ බවට පත් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. හැබැයි ඔහුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ගියාමාර්ගයක් ගත්තා නම් ඔවුන්ට ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් අපි පැමිණිලේ කරුණන් අපි ළඟ නම් සාක්ෂි තියෙන්නේ මේවට ආණ්ඩු මැදිහත් වෙන්න ඕනේ නැහැ. හැබැයි කරන්නේ නැත්තම් ජනාධිපතිවරු මන්ත්‍රීවරු මේ ආණ්ඩු මැදිහත් වෙන්න ඕන. ඔය කවුරුත් ඒකට පයින් ගහුවා. ඒ වගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට ඔහුගේ WhatsApp එකට මම මේක යවලා තියෙනවා. ඔහුට විපක්ෂයේ විපක්ෂ නායකවරයා විදිහට හරි චුට්ටක් හරි පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබුණා. හැබැයි ඔහු කතා කරේ නැහැ. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාරට මට කතා කරලා නම් විස්තරේ කොට පස්සේ මට කතා කරලා විස්තර ටික ගෙන ගත්තා. ෆයිල් එකක් මම හදලා දුන්නා. කතා කරේ නැහැ. ඒ වගේ තමයි මන්ත්‍රීවරු ගොඩක් ඉන්නවා. හැබැයි කවුරුවත් ඒව කරේ නැහැ. මොකද ඒ වගලංගේ නම් කියන්න ගියොත් නිකන් අර හොඳ නැති වෙනවනේ. මේක දේශපාලන කතාවක් වෙනවනේ. තමාට ඒගොල්ලන්ටත් කරන්න බැරි ප්‍රශ්න තියවා. ඒ වාර්තා කරනකොට මේ පැත්තෙන් හාමුදුරුවරු මයිටි කල්ලගෙන එනවනේ. ඒගොල්ලන්ට විරුද්ධව මාධ්‍ය සාකච්ඡා තියන්න. ඒ නිසා ඒ ප්‍රශ්න නිසා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙනවා මේ රටේ. ඒක නිසා වෙන්න ඇති එහෙම කරන්නේ. හැබැයි මේවා යටින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ කාටවත් කටාරින්න බැරුණා. හැබැයි අපි පැමිණිලි කරලා තියෙන නිසා ඔන්න දැන් පුළුවන් නව පොලිස් ලේකම්වරයාට මාලිමා ආණ්ඩුව යටතේ විමර්ශන පටන් ගන්න කියලා වහාම නියෝගයක් දෙන්න පුළුවන්. මහමැතිවරණයට කලින් විමර්ශන අවසන් කළා. මේ නිලමේවරයාව අත්තරංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. අවශ්‍ය කටයුතු කරන්න
මහලොක කාලයක් යන්න සාක්ෂි මේවැයි තියෙන හින්ද. හැබැයි මේ අවුරුදු තුනක් ගිහිල්ලත් මේක කරගන්න බැරුණට අපිවත් අරංගුඩ ගන්න ඔගොල්ලෝ ආවා පැවිසි අතරක් යන්නක් කලින් වැරදි කරන්න නැතුව ඒව හැම තමයි. අවසන් වශයෙන් පංචශීලය ඒක ඉස්ලාම් වශයෙන් ඉස්ලාම් ආගමේ සුද්දව කුරාණය තුළ වගේම හින්දු ආගමේ කතෝලික ආගමේ දසපනත තුළ වගේම මේ හැම ආගමකම බොරුවට වංචාවට ඉඩක් දීලා නැහැ. පවතින නීතියන් තුළත් තියෙන්නේ ඒකමයි. ඒ නිසා බෞද්ධ ආගමට අයත් වගේම අනිත් ආගම්වලත් මේවට ඉඩ දීලා නැත්තම් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ නවනම ගන්තියටත් වගන්ති නනුව බෞද්ධ ආගම සුරක්ෂිත කොට පෝෂණය කරන්න ඕන අනිත් ආගම්වලටත් නිසි තැන ඒ අවශ්‍ය ගෞරවය නිසි තැන ලබා දෙන්න ඕන කියලා තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාව නවනම ගන්තිය තියෙන්නේ. ඒ අනුව ඉදිරි මහමැතිවරණයට පෙර මෙහි විමර්ශන ආරම්භ කරලා ඒ දීවර නිලමේවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවශ්‍ය කටයුතු කරගෙන යන්න වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායක මහත්මයාට පුළුවන්. අපි එහෙම කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන්නේ ඇයිද කියන එක මගෙන් අහන්න එපා. ඒ ඉල්ලීම අපි කරන්නේ ඒක විය යුතු නිසා. හැබැයි මේට කලින් ජනාධිපතිවරු දෙදෙනෙකුට ගෙදර යන්න සිද්ධ වුණා. මොකද මිනිස්සු තමන්ගේ ආගම අදහන්නේ සබාදාම සමග එකතු වෙලා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා අනුරකුමාර දිසානායක මහත්මයාගෙන් මෙන්න ඔබට අපි මේක ඉදිරිපත් කරනවා. හැබැයි අපි මීට කලින් මාලිමාවේ කිසිම නායකයෙකුට මේක දීලා නැහැ. ඔන්න පළවෙනි වතාවට තමයි මේක අපි ඉදිරිපත් කරන්නේ. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා ඉදිරි මහමැතිවරණයට පෙර අවශ්‍ය විමර්ශන කටයුතු සම්පූර්ණ කරලා අධිකරණයට කරුණු වාර්තා කරලා ඔහුට අපරාධ රටු පැවරීමේ කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ වගේම තමයි ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම තියෙන දෝෂිත ක්‍රියාකාරකම් විද්‍යාත්මකව පැහැදිලි කිරීම සාක්ෂිසහිතව පැහැදිලි කිරීම මම දිගටම සිද්ධ කරනවා. ඒක නිසා දිරි ගන්න ඕන ඔබටත් බලන ඔබටත් ඒ වගේම බණින් ඔබටත් සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි නැවත හම්බෙමු වීඩියෝ එකකින් හෙට දවසේ. සුබ දවසක් හැමෝටම.